අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය අභිධර්මයේ දෙවැනි පරිච්ඡේදයේ 4 වෙනි කොටස සෝබන චෛතසික හෙවත් කුසල චෛතසිකයන් පිළිබඳවයි අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මීට කලින් පාඩම් වලට අදාළ සියලු ලින්ක් පහතින් දාලා තිනවා. පිරිවෙන දහම් පාසල පාසල අපේ YouTube නාලිකාව මගින් තමයි මේ පාඩම් ඔබට ඉදිරිපත් කරන්නේ. දහම් පාසල් අවසාන විභාගයේ බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍රයේ ධර්මක අමාරු අපහසු ප්‍රශ්න පත්‍රයක්. ඒ නිසා ඒට අදාළ අභිධර්ම කොටස් මේ විදිහට සාකච්ඡා කරමින් සිටින්නේ. අනිකුත් විෂයන් වලට අදාළ තොරතුරු, ඒ වගේම මේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතට අදාළ තොරතුරු සියල්ලක්මත් අපි මේ වෙද්දි සාකච්ඡා කරලා තියෙනවා, සාකච්ඡා කරමින් පවතිනවා. එසේනම් සෝබන චෛතසික පිළිබඳව අපි සාකච්ඡා කරමු. කුසල් සිත් සමග පමණක් යෙදෙන හේයින් සෝබන නම් වූ චෛතසිකයෝ 25ක් වෙති. කුසල් සිත් සමග පමණක් යෙදෙන නිසා සෝබන චෛතසික 25ක් තියෙනවා. ඒවා සෝබන සාධාරණ විරති අපමඤ්ඤහ පඤ්ඤා. සෝබන සාධාරණ විරති අපමඤ්ඤහ පඤ්ඤා කියලා කොටස් 4කට බෙදෙනවා. සෝබන සාධාරණ චෛතසික, විරති චෛතසික, අපමඤ්ඤා චෛතසික, පඤ්ඤා චෛතසික කියලා කොටස් 4කට බෙදෙනවා. සෝබන සාධාරණ චෛතසික සද්දා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, తත්‍ර මජ්ජත්තතා, කාය පස්සද්දි, චිත්ත පස්සද්දි, කාය ලහුතා, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කායුජ්ජුකතා, චිත්තුජ්ජුකතා යනුවෙන් සෝබන සාධාරණ සිත 19යි. අපි නැවත වතාවක් බලමු. කුසල් සිත් සමග පමණක් යෙදෙන නිසා තමයි මේ චෛතසික සෝබන චෛතසික කියලා කියන්නේ. මේ චෛතසික සියල්ලක්ම 25යි. මේ චෛතසික සියල්ලක්ම 25යි. ඒ 25 නැවත කොටස් 4කට බෙදෙනවා. සෝබන සාධාරණ චෛතසික 19යි. විරති චෛතසික, අපමඤ්ඤහ, පඤ්ඤා චෛතසික කියලා කොටස් 4කට බෙදෙනවා. ඒ චෛතසික ධර්ම අතරින් සෝභන සාධාරණ චෛතසික 19, සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, తත්‍ර මජ්ජත්තතා, කාය පස්සද්දි, චිත්ත පස්සද්දි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කාය කායුජ්ජුකතා, චිත්තුජ්ජුකතා කියලා 25ක් 19ක් 25ක් අතරින් වෙන් කරලා තියෙන කොටස් 4 පළවෙනි එක තමයි සෝබන සාධාරණ. සෝබන සාධාරණ චෛතසික 19ක් වෙනවා. ඉතින් ඔබ කීප වතාවක් මේවා කියවන්න මතක තබා ගන්න. සෝබන සාධාරණ, සෝබන චෛතසික 25යි. ඒ 25න් සෝබන සාධාරණ, ඊට පස්සේ විරති අපමඤ්ඤා පඤ්ඤා කියලා කොටස් 4කට බෙදෙනවා. ඒ අතරින් සෝබන සාධාරණ චෛතසික 19යි. සද්දා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, తත්‍ර මජ්ජතා, කාය පස්සද්දි, චිත්ත පස්සද්දි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කායුජ්ජුකතා, චිත්තුජ්ජුකතා කියලා 19කට බෙදෙනවා. ඒ පිළිබඳව පැහැදිලි කර ගැනීමයි ඊට පස්සේ තියෙන. සද්දා, සැකයෙන් තොරව සිත තුළ ඇතිවන විශ්වාසයයි. සෙසු කුසල චෛතසිකයන්ටද සද්ධාව මුල්වන හේයින් ආරම්භයටම මේ දක්වා තිබේ. සද්ධාව තමයි සියලුම කුසල කර්මවලට මූලික වෙන්නේ. ඒ නිසා තමයි ආරම්භයේම යොදලා තියෙන්නේ. සැකයෙන් තොරව සිත තුළ ඇතිවන විශ්වාසයට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ.
සැකයෙන් තොරව සිත තුළ ඇතිවෙන විශ්වාසය ශ්‍රද්ධාව සෙසු කුසල චෛතසිකයන්ට හා සමානව යෙදෙන හින්දක් සෙසු කුසල චෛතසිකයන්ටත් ශ්‍රද්ධාව මුල් වෙන නිසා මේක ආරම්භයේම යෙදිලා තියෙනවා. පඤ්ඤා සහ සමග පඤ්ඤා සමග යෙදෙන විට මෙහි පූර්ණ ප්‍රතිඵල ලබාගත හැකි. ප්‍රඥාවත් එක්ක ශ්‍රද්ධාව යෙදෙනකොට සම්පූර්ණ වශයෙන් ඒ තුළින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. සති සිහිය කල්පනාව සති නම් තමා කරන කියන දේ ගැන ඉරියව් පැවැත්වීම පිළිබඳව සිහියෙන් යුක්ත වීම මේ චෛතසිකයෙන් විශේෂ ලක්ෂණය. සති කියන්නේ සිහිය කල්පනාව තමා කරන කියන දේ ගැන ඉරියව් පැවැත්වීම පිළිබඳව සිහියෙන් කටයුතු කිරීම. සිත අකුසල් වලින් ඈත්කොට ගැනීම මේන් සිදු කෙරේ. සිත අකුසල් වලින් ඉවත් කරලා ගන්න එක තමයි මේ සතිය. අයහපත් අකුසල සිතකට අපේ හිත ගමන් කරනවා නම් එයින් වළක්වා ගැනීමට මේ සති කියන චෛතසිකය හේතු වෙනවා. හිරි පව් කිරීමට ඇති ලැජ්ජාව අපි ඉස්සෙල්ලා කතා කළා. අහිරික කියලා අකුසල චෛතසික යටතේ ඒකේ විරුද්ධ චෛතසිකය තමයි හිරි. පව් කිරීමට ඇති ලැජ්ජාව අපි පව් කරන්න ලැජ්ජා වෙනවා. ඒක චෛතසික ධර්මයක් විදිහට හිරි කියන චෛතසිකයේ විදිහට තමයි අපේ හිතේ ක්‍රියාත්මක වෙන්නේ. ඔත්තප්ප පව් කිරීමට ඇති බියක් ඒ වගේමයි හිරි ඔත්තප්ප කියන දෙක අපි දන්නවා. ඒකත් සෝබන සාධාරණ චෛතසිකයක්. අලෝභ අරමුණෙහි නොඇලීම පරිත්‍යාග සිතිවිලි අලෝභ කියලා කියනවා. අදෝස ක්‍රෝධ කෝප ඊර්ෂ්‍යා ආදීන් තොර බව හා මෛත්‍රිය සහගත සිතිවිලි ඇතිවීම අදෝස ක්‍රෝධයෙන් කෝපයෙන් ඊර්ෂ්‍යාව කියන මේ අකුසලයන්ගෙන් ඈත් වෙලා මෛත්‍රිය සහගත සිතිවිලි ඇති කරගන්න එකට අදෝස කියලා කියනවා. තත්‍ර මජ්ජත්තතා තත්‍ර මජ්ජත්තතා සිතහ අනෙක් චෛතසිකයන් ඒ අරමුණෙහි සමව මෙඳහත් ලෙස පැවැත්වීමේ ස්වභාවය මෙය උපේක්ඛා වශයෙන්ද හැඳින්වේ. තත්‍ර මජ්ජතා කියන්නේ මජ්ජත්තතා. තත්‍ර මජ්ජත්තතා කියන්නේ සිතහ අනෙක් චෛතසිකයන් ඒ අරමුණෙහි සමව මෙඳහත් ලෙස පැවැත්වීමේ ස්වභාවයට. සිතහ අනෙක් චෛතසිකයන් ඒ අරමුණවල සමව මෙඳහත් විදිහට පවත්වන ස්වභාවයට කියනවා තත්‍ර මජ්ජත්තතා. මේක උපේක්ෂා කියලා හඳුන්වනවා. කාය පස්සද්දියේ පටන් චිත්තුජ්ජු කතා දක්වා ඇති ඉතිරි සෝබන සාධාරණ චෛතසික ධර්ම 12 කාය චිත්ත වශයෙන් දෙපරිදිය. කාය පස්සද්දියේ පටන් චිත්තුජ්ජු කතා නැවතත් අපි බලමු ඒ චෛතසික ටික. තත්‍ර මජ්ජත්තතා දක්වා අපි කතා කළා. ඊට පස්සේ මේ තියෙන චෛතසික තමයි මේ කතා කරන්නේ. කාය පස්සද්දියේ ඉඳලා චිත්තුජ්ජු කතා කියන 18 වෙනි චෛතසිකය දක්වා අපි වෙනත් පාඩකින් ඒක නම් කරගමු. එතකොට අපිට පහසුයි හඳුනා ගන්න. මේ අපි දැන් කතා කරන්නේ කාය පස්සද්දියේ ඉඳලා කායුජ්ජු කතා කියන තැනට එනකන් අපිට විශේෂ විස්තරයක් කියනවා. 12 කාය චිත්ත වශයෙන් දෙපරිදි කාය පස්සද්දියේ පටන් චිත්තුජ්ජු කතා කියන තැනට එනකන් සුවිශේෂත්වයක් තියෙනවා. කාය යනු එතන තියෙනවා කාය චිත්ත කියලා කොටස් දෙකක්. අපි නැවත වතාවක් බලමු. කාය පස්සද්දි චිත්ත පස්සද්දි. කාය ලහුතා චිත්ත ලහුතා. කාය මුදුතා චිත්ත මුදුතා. කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා. කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා. කායුජ්ජු කතා චිත්තුජ්ජු කතා. ওই විදිහට සියලුම අනිකුත් චෛතසික ධර්මයන් කාය චිත්ත කියලා කොටස් දෙකකට බෙදලා තියෙනවා. කාය යනු සමූහයයි. කාය කියන්නේ සමූහය කියන අර්ථය. එනම් වේදනා සංඥා සංකාරයන් නාමස්කන්ධ තුනට ඇතුළත් ධර්ම වශයෙන් ගැනේ. වේදනා සංඥා සංකාර කියන නාම තුනට ඇතුළත්.
කාය කියන්නේ වේදනා සංඥා සංකාර යන නාමස්කන්ධ. වේදනාව සංඥාව සංකාර කියන්නේ නාමස්කන්ධ. නාම රූප කියලා කොටස් දෙකයි තියෙන්නේ. නාම රූප කියන කොටස් දෙකෙන් වේදනා සංඥා සංකාර. වේදනා සංඥා සංකාර කියන තුනම ඇතුළත් වෙන්නේ නාම කියන කොටසට. පංචස්කන්ධේ නාම රූප වශයෙන් වර්ගීකරණය කළොත් පංචස්කන්ධේ තියෙන කොටස් පහ වේදනා සංඥා සංකාර වැටෙන්නේ නාම කියන කොටසට. චිත්ත යනු විඥානස්කන්ධයට ඇතුළත් ධර්මයි. විඥානස්කන්ධයට ඇතුළත් ධර්මවලට කියනවා චිත්ත කියලා. පංචස්කන්ධේ කාය කියන කොටසේදී පංචස්කන්ධේ තියෙන වේදනා සංඥා සංකාර කියන කොටස් චිත්ත කියන කොටස යටතේ විඥානස්කන්ධයට සාකච්ඡා වෙනවා. පස්සද්ධි ආදී ඒ අනුව කාය චිත්ත වශයෙන් දෙවර්ගකට බෙදෙන ආකාරය හඳුනාගත යුතුය. පස්සද්ධි ආදී ඒ අනුව කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, ඔය විදිහට කාය චිත්ත වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. පස්සද්ධි අනු චිත්ත චෛතසික දෙකොටසෙහිම සංසුන් භව ඇති කරන ස්වභාවය. පස්සද්ධි කියන්නේ චිත්ත චෛතසික කියන කොටස් දෙකේම සංසුන් භව. චිත්ත චෛතසික සිත් සහ සිතිවිලි කියන දෙකේම සංසුන් භව ඇති කරන අවස්ථාවට කියනවා පස්සද්ධි කියලා. ලහුතා යනු සැහැල්ලු භවය. මුදුතා යනු මොලොක් භවය. අරමුණ ගැනීමට යෝග්‍ය ස්වභාවය කම්මඤ්ඤතා නම් වේ. හිතේ පවතින සැහැල්ලු බවට කියනවා ලහුතා කියලා. මුදුතා කිව්වා හිතේ පවතින සිතිවිලි වල පවතින මොලොක් බවට. කම්මඤ්ඤතා කියන චෛතසිකය තුලින් කියන්නේ අරමුණ ගැනීමට යෝග්‍ය ස්වභාවය. අරමුණ යම්කිසි අරමුණක් ගන්න නියමිත ස්වභාවයක් තියෙන්නට ඕන අරමුණක් ගැනීමට. ඒ අරමුණක් ගැනීමට සුදුසු වටපිටාව සකසා දෙන්නේ කම්මඤ්ඤතා කියන මේ චෛතසිකය මගින්. නොගිලන් බව හේවත් සිත කැමැති පරිදි කුසලයට යොමු කිරීමේ හැකියාව පාගුඤ්ඤතා නම් වේ. නොගිලන් බව හේවත් සිත කැමැති පරිදි කුසලයට යොමු කිරීමේ හැකියාව. ගිලන් වෙලා තිබුණොත්, හිත ගිලන් වෙලා තිබුණොත්, රෝගී තත්ත්වයට පත් වෙලා තිබුණොත් අපිට අරමුණු ගන්න පුළුවන්කමක් නැහැ. කුසල් වලට යොමු කරන්නට බෑ. ඒ වගේ තත්වයක් නැතිකම තමයි පාගුඤ්ඤතා කියලා කියන්නේ. මායා සාටීයතා ආදියෙන් තොර ඌ ඇද මායා බව, සාටේය සටකපට බව ආදිය නැති බව උජ්ජු කතා නම් වේ. උජ්ජු කතා කියන්නේ මායා බවින් තොර, හිත මායාවකින් කපටිකමින් තොර වීම තමයි උජ්ජු කතා කියලා කියන්නේ. මේවා කාය චිත්ත වශයෙන් දෙවදෑනුම් හඳුනාගත යුතුය. මේ කියපු සියල්ලක්ම කාය චිත්ත වශයෙන් වෙන් කරලා අපි හඳුනාගත යුතුයි. කාය චිත්ත වශයෙන් වර්ගීකරණය වෙන බව නැවත නැවත ඔබට බලන්න පුළුවන්. විරති චෛතසික අපි කිව්වා සෝබන චෛතසික සෝබන සාධාරණ කියලා 13කට බෙදෙනවා කියලා. විරති චෛතසික ඊට පස්සේ අපි කතා කරන්නේ වරදින් වෙන්වීම විරති නම් වේ. වරදින් වෙන්වීම තමයි විරති චෛතසිකය තුලින් කියන්නේ. විරති චෛතසික මේ සිදු කිරීමේදී මුල් වන චෛතසික තුනකි. විරති චෛතසිකයේදී විරති චෛතසික තුනයි. 19යි 3යි 22යි. අපි කිව්වා සෝබන චෛතසික සියල්ලක්ම කුසල චෛතසික සියල්ලක්ම 25යි කියලා 19ක් පිළිබඳව කතා කරලා තියෙනවා. දැන් විරති චෛතසික දෙවනි කොටස සෝබන චෛතසිකවල දෙවනි කොටස තමයි විරති චෛතසික. මේ සිදු කිරීමේදී මුල් වන චෛතසික තුනකි. සම්මා වාචා, මිච්ඡා වාචා නම් වූ වාග් දුසිරිතෙන් හෙවත් බොරු කීම, කේලම් කීම, රළු වචන කීම හා හිස් වචන කීම යන අකුසල් රහිත හතරින් සිත වෙන් කරගන්නා චෛතසිකයයි සම්මා වාචා. විරති චෛතසික ගැන නිතර විභාගවලදී අහලා තියෙනවා. විරති චෛතසික පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා. සම්මා වාචා හෙවත්
බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන්, රළු වචන කීමෙන් හා හිස් වචන කීමෙන් වැළකීම තමයි සම්මා වාචා කියලා කියන්නේ. එහෙනම් විරති චෛතසිකවල පළවෙනි චෛතසිකය සම්මා වාචා. සම්මා කම්මන්ත දෙවැනි චෛතසිකය, විරති චෛතසිකවල දෙවැනි චෛතසිකය සම්මා කම්මන්ත. මිච්ඡා කම්මන්ත නම් වූ කාය දුෂ්චරිතයන්ගෙන් හෙවත් සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනය යන සතුන් තුනෙන් සිත් වෙන් කර ගන්නා වූ චෛතසිකය. වචනයෙන් වෙන අකුසල හතර ඉවත්වීම සම්මා වාචා කියලා කිව්වා. කයෙන් සිදුවෙන අකුසල කර්ම දස අකුසල්වල සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනය කියන්නේ කයෙන් සිදුවෙන අකුසල කර්ම. ඒ කයෙන් සිදුවෙන අකුසල කර්ම තුනෙන් ඉවත් වෙන එක තමයි සම්මා කම්මන්ත කියලා කියන්නේ. සම්මා ආජීව තුන්වෙනි විරති චෛතසිකය. මිච්ඡා ආජීව හෙවත් වැරදි ජීවන වෘත්තීන්ගෙන් වෙන්වීම. මිච්ඡා ආජීව හෙවත් වැරදි ජීවන වෘත්තීන්ගෙන් නොකළ යුතු වෙළඳාම්, ඒ ආදියෙන් වෙන්වෙන එකට කියනවා සම්මා ආජීව කියලා. විරති චෛතසික තුනයි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. එතකොට සෝබන චෛතසික 25න් 22ක් දැන් මේ වෙද්දි අපි ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ අප්පමඤ්ඤා චෛතසික. අප්‍රමාණ සත්ව ගණයා කෙරෙහි පතුරුවනු ලබන සිත හේයින් කරුණා මුදිතා. දෙක අප්පමඤ්ඤා නම් වේ. කරුණා සහ මුදිතා දෙක අප්‍රමාණ සත්වයා කෙරෙහි පතුරුවන්නා වූ සිත්. අප්‍රමාණ ප්‍රමාණයක් නැති සත්ව විශේෂයන් පිළිබඳව තමයි, සත්ව විශේෂ කෙරෙහි තමයි මේ කරුණා සහ මුදිතා කියන චෛතසික දෙක පතුරුවන්නේ. එනිසා තමයි මේ දෙක අප්පමඤ්ඤා කියලා හඳුන්වන්නේ. අප්පමඤ්ඤා චෛතසික දෙකයි. අනුන්ගේ දුකෙහිදී සිතෙහි උපදන අනුකම්පා ස්වභාවයේ කරුණාව චෛතසිකයට අයත් වෙනවා. අනුන්ගේ දුකකදී සිතේ උපදින්නා වූ අනුකම්පා සහගත ස්වභාවයේ කරුණාව කියන චෛතසිකයෙන් පිළිඹු වෙනවා. දුක්ඛිත සත්වයන් අරමුණු කොටගෙන එම චෛතසිකය ඇති වෙනවා. මුදිතානම් අනුන්ගේ සම්පත් දෙස බලා ඒ අනුව සතුටුවර ස්වභාවය, එය සුඛිත සත්වයන් අරමුණු කොටගෙන පහළ වෙන චෛතසිකයක්. එහෙනම් අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක්, අප්පමඤ්ඤා චෛතසික අතර දුක්ඛිත තත්වයට පත් වූ අය අරමුණු කරගෙන ඇතිවෙන්නා වූ චෛතසිකය සහ සුඛ සහගත සැපවත් වූ මිනිසුන් කෙරෙහි ඇතිවන්නා වූ චෛතසිකයේ වශයෙන් වර්ගීකරණය කරන්න කියලා. දුක්ඛිත තත්වයට පත් වෙච්ච අය දැක්කම ඇතිවෙන චෛතසිකය තමයි කරුණා. මුදිතා කිව්වේ සැපවත් අයගේ ඒ සැප සම්පත් දැකලා සතුටට පත්වීම. ඒ වගේම විරති චෛතසික නම් කරන්න කියලා කියන්න පුළුවන්. විරති චෛතසිකවල දැක්වෙන ආකාරයට අකුසල දස අකුසල වලින් වෙන්වීම මෙහිදී උගන්වයි. ඒ අනුව දස අකුසල් වලින් වෙන්වීම පිළිබඳව දැක්වෙන චෛතසික ධර්ම නම් කරන්න කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් සෝබන චෛතසිකවල කොටස් වර්ගීකරණය කරන්න කියලා කියන්න පුළුවන්. සංඛ්‍යාත්මකව දක්වන්න කියලා කියන්න පුළුවන්. ඔය විදිහට විවිධ ප්‍රශ්න අහන්න පුළුවන්. හරිම ලේසි, හරිම පහසුයි. ඔබ හොඳ අවධානයකින් තමයි මේ පාඩම් අධ්‍යයනය කරන්නට ඕනේ. එහෙම නැත්නම් විභාගයේදී ඔබ පටලවා ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ පැටලිලි සහගත ස්වභාවයක් ඇති වෙන්නේ නැති වෙන්නට ඔබ හොඳින් මේ පාඩම් අධ්‍යයනය කරන්න. ඊට පස්සේ අපි කතා කරනවා පඤ්ඤා චෛතසිකයි. චෛතසික 24ක් මේ වෙද්දි කතා කරලා තියෙනවා. සෝබන සාධාරණ චෛතසික 19යි. ඊට පස්සේ චෛතසික විරති චෛතසික 3යි. 22යි චෛතසික සෝබන චෛතසික සියල්ලක්ම. ඊට පස්සේ අපි කතා කරපු චෛතසික දෙක තමයි අප්පමඤ්ඤා චෛතසික. එතන චෛතසික දෙකක් තියෙනවා, කරුණා සහ මුදිතා කියලා. අවසාන චෛතසිකය සෝබන චෛතසිකය, පඤ්ඤා චෛතසිකය. යථාර්ථයේ සත්‍ය අවබෝධ කරගන්නා නුවණ පඤ්ඤා නම් වේ. යථාර්ථයේ සත්‍ය අවබෝධ කරගන්නා වූ නුවණට කියනවා පඤ්ඤාව කියලා. ප්‍රතිසන්ධි සිත සමග අඩු වැඩි වශයෙන් පඤ්ඤා චෛතසිකය පහළ වේ. ප්‍රතිසන්ධි හිතත් එක්ක ඇති වෙනවා. මේක අඩු වැඩි වශයෙන් පඤ්ඤා චෛතසිකය ක්‍රියාත්මක වෙන්න පුළුවන් පුද්ගලයාගේ සිත තුළ. අහේතුක ප්‍රතිසන්ධි සිතක් සමග දුර්වලවද අහේතුක
හේතු නැතිව. කුසල හේතු අකුසල හේතු නැතිව අහේතුක ප්‍රතිසන්ධි සිතක් සමග දුර්වලව මේ සිත පහළ වෙන්න පුළුවන්. ත්‍රිහේතුක ප්‍රතිසන්ධි සිතක් සමග ප්‍රබලවද පඤ්ඤා යන චෛතසිකය ඇති වෙන්න පුළුවන්. ත්‍රිහේතුක ප්‍රතිසන්ධි හිතක් එක්ක පඤ්ඤා චෛතසිකය ප්‍රබලව ඇති වෙන්න පුළුවන්. අහේතුක ප්‍රතිසන්ධි සිත සමග දුර්වලවද ත්‍රිහේතුක ප්‍රතිසන්ධි සිත සමග ප්‍රබලවද යෙදෙන්නා වූ චෛතසික ධර්මයේ කුමක්ද කියලා අහන්න පුළුවන්. ඒ තමයි පඤ්ඤා චෛතසිකය. පඤ්ඤා චෛතසිකය තුළින් කියන්නේ ලෝකේ යථා ස්වභාවය දැනගැනීමේ හැකියාව පවතිනා වූ චෛතසික ධර්මය. එහෙමනම් අපි ඒ කතා කළේ දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව යටතේ පිරිවෙන දහම් පාසල පාසල YouTube නාලිකාව මඟින් බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිචයේ අභිධර්මීය කොටසට අදාළ දෙවැනි කොටස තමයි. අභිධර්මීය විදියට කොටස් තුනක් තියෙනවා. බුද්ධ ධර්මයට අදාළ කොටස් දෙවැනි කොටසේදී අභිධර්මයේ, ඊළඟ කොටසේදී පාලි පිළිබඳව තමයි සාකච්ඡා වෙන්නේ. අපි මේ වෙද්දී අභිධර්මයේ කොටසේ තියෙන දෙවැනි පරිච්ඡේදේ කතා කරමින් සිටින්නේ. දෙවැනි පරිච්ඡේදේ හතරවෙනි කොටස විදිහට දෙවැනි පරිච්ඡේදේ නිමාව සනිටුහන් කරමින් අපි කතා කළා සෝබන චෛතසික 25 පිළිබඳව, කුසල චෛතසික 25 පිළිබඳව. කුසල චෛතසිකවල කොටස් හතරක් පැවතුනා. සෝබන සාධාරණ විරති චෛතසික 3යි, අපමඤ්ඤා චෛතසික 2යි සහ පඤ්ඤා චෛතසික 1යි විදිහට අපි කතා කළා. මේවා පිළිබඳව හොඳ මතකයක් ඔබට තියෙන්නට ඕන. එසේනම් අවශ්‍ය කරුණු එදිනෙදා ඒ මොහොත තුළම පාඩම් කරගන්න. මාරුතු මාසයේ විභාගයේ පැවැත්වීමට නියමිතයි. මාරුතු මාසයේ 3 වෙනි සතිය වෙද්දී විභාගය පැවැත්වෙනවා. ඒ නිසා අවශ්‍ය කරන විෂය කරුණු පාඩම් කරගන්නට කියලාත් මතක් කරන ගමන් අපි අභිධර්මයේ දෙවැනි පරිච්ඡේදයේ සියලු කොටස් වලින් සමු ගන්නවා. ඊළඟ කොටසේදී අපි රූප පිළිබඳව කෙරෙන ගැඹුරු විග්‍රහයන් පිළිබඳව සරලව සාකච්ඡා කරන්නට සූදානම්. එසේනම් ඔබට තෙරුවන් සරණයි.